දත්ත හැංගුවා, ඒ වගේම මැරෙන ගාන හැංගුවා, ආසාදිත ගාන හැංගුවා. අදවත් මේ කොවිඩ් වලින් දුක් විඳින මිනිස්සු ඉන්නවා තව දශක ගාණක් මේ කොවිඩ් වලින් දුක් විඳි. ඒ නිසා මේක කැහැලිය රමුක්කන්ගෙන් විතරක් නෙමෙයි පටන් ගන්න ඕනේ. NMR එකේ හිටපු වැඩගත් වෛද්‍යවරු පන්නලා දාලා ධම්මික පැණිය, ඒ වගේම අර කලගෙඩි සෙල්ලම කරන තැන ඉඳන් ජාතිය දරුවෝ මැරෙන්න ඇරපු මේ අපරාධය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් රටට අවශ්‍යයි මිත්‍රවරුනි. ඒ වගේම රටේ ඖෂධ ප්‍රතිපත්තියක්, ඒ වගේම වෘත්තීය ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. පළවෙනි එක ඖෂධ, මේ රටට ඖෂධ 10,000ක් විතර තියෙනවා. ඒ ඖෂධ 15,000ක්, ඒ 15,000ෙන් 10,000ක් තමයි අපිට ඉතාමත්ම අවශ්‍ය. අන්නේ ටික අපි සපයා ගැනීමේ ක්‍රමවේදයක් අපි යෝජනා කරලා තියෙනවා. ඖෂධ 5,000ක් පමණ අපට මේ රට ඇතුලේ හදන්න පුළුවන්. මොකද ඉන්දියාවේ ඖෂධ හදන්නේ නැහැ, ඉන්දියාවේ කරන්නේ චීනෙන් ගෙනල්ලා හදන එක. අපිටත් මේ වැඩේ මේ රටේම කර්මාන්තයක් බවට පත් කරන්න පුළුවන්. අදවත් යම් ප්‍රමාණයකට මේ කර්මාන්තය කෙරෙනවා. ඒක අපි පුළුල් වශයෙන් දේශීය කර්මාන්තයක් බවට පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා මිත්‍රෝ. ඒ වගේම මේ රටේ උසස් සෞඛ්‍ය සේවය මතක තියාගන්න, කවුරු මොනවා කිව්වත් මේට වසර 100කට කලින් රටේ ජනතාවගේ ආයු කාලය අවුරුදු 40ට අඩුයි. අද අවුරුදු 80කට කිට්ටුයි. අපට ඉහළින් ඉන්නේ රටවල් කීපයයි. අපේ ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය තත්ත්වය සමානයි. එහෙනම් මේ උසස් සෞඛ්‍ය තත්ත්වය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කරගන්න ඕනේ. අද යන්න අපේක්ෂා රෝහල අර මහරගම දරුවට CT ස්කෑන් එක කරගන්න විදිහක් නැහැ. ඖෂධ නැහැ. අම්මලගේ ඇස් ඉදිරිපිට දරුවෝ මැරෙනවා. අම්මලා මේ ගමේ වැඩේ අතර දාලා දරුවා අරගෙන ගිහිල්ලා එතන දුක් විඳිනවා. ඇයි? දරුවට බේත් නැහැ. CT ස්කෑන් එක රුපියල් 64,000ක් යනවා. ස්කෑන් කරේ නැත්තම් විධිමත්ව දරුවගේ රෝගී තත්ත්වය අඳුරගන්න බෑ. ස්ටේජ් 3-4 වුණාට පස්සේ දරුවා බේරගන්න බෑ. වැඩිහිටියා බේරගන්න බෑ. මිනිස්සු අමා දුක් විඳිනවා. ඒ අපා දුක් විඳින අතරේ මිනිස්සු ඇස් පණ අපිට මේ යමින් තියෙනවා. සෞඛ්‍ය කේදවාචක එක. ඒ අතරේ මොකද වෙන්නේ? ජාවාරංකාර කල්ලියක් මේ හැම එකකින්ම හම්බ කරනවා. ඇස්පිරින් පෙත්තේ ඉඳන් බොරු ව්‍යාජ ඖෂධ හරහා, වැරදි ඖෂධ හරහා, ප්‍රමිතියෙන් තොර ඖෂධ හරහා මේ ජාවාරංකාර පන්තිය ඒ ජාවාරම කරගෙන යනවා මිත්‍රෝ. ඒ නිසා මේක කේලිය රබු කැල්ලකින් විතරක්, ඡන්ද විමසීමකින් විතරක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ උසස් ගුණාත්මක යුගය, අර සේනක බිබිලා විසින් ගෙනාපු උසස් ගුණාත්මක යුගය ගෙනියන්න පුළුවන් හොඳ වෛද්‍යවරු පිරිසක්, හොඳ විශේෂඥ මහාචාර්යවරු පිරිසක්, හොඳ හෙද හෙදියෝ පිරිසක්, සෞඛ්‍ය සේවක පිරිසක්, සෞඛ්‍ය පද්ධතියක් අපිට තියෙනවා. ඒ පද්ධතිය ගොඩනැගීමට අපි එක්සත් ජනරජ පෙරමුණ ක්‍රියා කරන බව ඔබ හැමෝට කියන්න ඕනේ.